Ayubowan, Ayubowan, Siyalu Danahat Vasanavan, Ayubowan, Ayubowan. ಸಿಲುಮದನಾಟಾಯುಬೋವನ್ ඔබේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා මේ සතියන්තයේ ඔබේ සියලු යහපත් අරමුණු සාක්ෂාත් කරගන්න අය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හොඳයි ඉතින් දරුපටව් එක්ක gedera ඉන්න දවස සතියන්තය සාමාන්‍යයෙන් පහුගිය කාලවලට වඩා ටිකක් කාර්යබහුල වෙනවා වෙන්න පුළුවන් හේතුව රටේ තියෙන විවිධ තත්ත්වයන් හමුවේ නේද ඒ දේවල් එක්ක සමහර විට gedera දේවල් වලට එහා ගිහිල්ලා gedera අවශ්‍යතා සපුරා ගන්න gederin පිට ඔබට ඉන්න සිද්ධ වෙන තැන් මේ දවස්වල ඇති කොහොම වුණත් මේ ඒ අතර අපි අපේ දේවල් පිළිබඳව හිතනවා කතා බහ කරනවා ඒ දේවල් ආරක්ෂා කරගන්න අපි වෙරවීරිය යොදනවා ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ හැම දෙයක්ම දරාගෙන ඉන්න අතරේ පවා අපේ රටේ හරපද්ධතින් ආරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි දායකත්වයක් දෙන්න. ඒ සඳහා අපේ ආගමික ස්ථාන ලොකු දායකත්වයක් දෙනවායි කියන කොබ දන්නවා. දැන් පහුගිය මාසෙ ගත්තොත් එක්තරා විදිහකින් අපේ රටේ පෙරහැර සමයක් මහනුවර දළදා පෙරහැරට අපි ප්‍රමුඛතාව දෙනවා. ඒ අරුණාම කතරගම දේවාල පෙරහැර සහ අනිකුත් අවශේෂ විහාරස්ථානවල ආගමික සිද්ධාස්ථාන ආශ්‍රිතව පෙරහැර ගණනාවක් පැවැත්වෙනවා. ශනිද ආයුබෝවන් බලන්න ඔබ රූපවාහිනී ඉස්සරහා වාඩිගෙන හිටියා නම් මීට විනාඩි දෙකකට කලින් ඔබ දැක්ක අද තියෙන පෙරහැරක් පිළිබඳව අපේ පූර්ව ප්‍රචාරක පටයක්. බෙල්ලන්විල ඇසළ මහ පෙරහැර. මේ බෙල්ලන්විල පෙරහැර බෙල්ලන්විල පූජනීය සිද්ධාස්ථානයක් විදිහට බෞද්ධ ආගමික වන්දනාවට පාත්‍ර වුණු තැනක් විදිහට මේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කවුරුත් යන එන පිටපළාත් වලින් පවා විශාල පිරිසක් එන තැනක්. හැබැයි මේ පෙරහැර පහුගිය අවුරුදු දෙකක අර විහාර භූමියට පමණක් සීමා වෙලා තිබුණු පෙරහැරක්. නමුත් මෙවර උත්සවස්ත්‍රියෙන් යුතුව මේ පෙරහැර පවත්වන කටයුතු යොදා තියෙනවා. අපි මේ පෙරහැර ගැනයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඊට කලින් බලන්න මේ ගෞරවනීය පූජනීය ස්ථානය ඔබට මේ දැනෙන හඬත් එක්ක කොහොමද සංවේදී වෙන්නේ කියලා. Bellanvila ahasata ena meddam kanda sirilakvi pahalata basa mihiliya asa kandunu pihinava e sirilen siya dahasak situnala venava පියසින් නැඟි සෙත්කී සරගුම් දෙවමින් ආස සරල විහඟ ගීතයට මුසු වෙනවා ඒ මිහිරෙන් සිය දහසක් සිත් නැලවෙනවා ඒ මිහිරෙන් සිය දහසක් සිතු නැලවෙනවා ලංවිල අහසට එන මෙත්තම් කඳ සිරිලක්වි මහලත බැස මිහිලිය ඇස කඳුළු පිහිනවා ඒ සිහිලෙන් සිය දහසක් සිතු නැලවෙනවා Thank you.
Belang vila viharaye pin kanda anda eliyak vi Samaluwa masala eliye ekalu karanawa Eliyen samadana mana sanahalanawa Eliyen samadana mana sanahalanawa Belang vila ahasata ena mesam kanda sirilakvi Pahalata vesa mihiliya asa kandulu pihinawa E sirilen siya dahasak sipuna labenawa Pandita Paradivyan Gahadin, Gevara Gita මේ ගැන කතා කරන්න පෙරහැර ගැන කතා කරන්න බෙල්ලන්විල ගැන කතා කරන්න මෙදිරිය වැඩ ඉන්නවා ශාස්ත්‍රපති බෙල්ලන්විල සංගරත්න අපේ හැමදුරන් වහන්සේ අවසරයි අපේ හැමදුරනේ ඒ වගේම පෙරහැර කමිටුවේ භාණ්ඩාගාරිකතුමා ඉන්නවා රූබන් වික්‍රමාරච්චි මහත්මයා හයි බණ්ඩු මුතුමාට අපේ හැමදුරනේ බස්නාහිර පළාතේ බොහොම කාගෙත් වන්දනාවට පාත්‍ර වෙන සිද්ධාස්ථාන තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් හැබැයි ඒ අතර අග්‍රගණ්‍ය තැනක් තමයි බෙල්ලන්විල රජමහා විහාරස්ථානේ මේ කීර්තිය අහනකොටත් අපිට එක දැනුණා. හැබැයි මේක ඉතිහාසයත් එක්ක අපි මතක් කරගත්තොත් ඇයි බෙල්ලන්විල වැදගත්කම මොකක්ද හමුදුර? මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට. අද දවසේ ඉතාමත්ම වැදගත් කාල වේලාවක් බෙල්ලන්විල රජමහා විහාරස්ථානේ ඇසළ පුණ්‍ය මහෝත්සවය පිළිබඳව අපිට පැහැදිලි කිරීමටත් අපේ රටවාසීන්ට අපේ පෙරහැර නැරඹීම සඳහා ආරාධනා කිරීමටත් ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව බෙල්ලංග රාජමහා විහාරස්ථානය බැලුවොත් එහෙම චමින්ද මහත්මයා පැති ගණනාවකින් ඉතාමත්ම වැදගත් වෙනවා අපේ රටේ ජනතාවට විතරක් නෙමෙයි ලෝකවාසී බෞද්ධයන්ට. අපි කවුරුත් දන්නවා සංගමිත්තා මහරහත් තෙරණිය දඹදිව වැඩ සිටි ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරගෙන පැමිණිලා දඹකොළ පටුනෙන් දේවානම්පියස් රජතුමා විසින් ඉතාමත්ම භක්ති ආදරයෙන් පිළි අරගෙන ඉමහත් උත්සවශ්‍රීයෙන් පෙරහැරකින් අනුරාධපුරයට වඩම්මලා අනුරාධපුර රෝපණය කරා. ඒ රෝපණය කරපු දක්ෂිණ ශාඛාවෙන් පැන නැගිච්ච බෝධීන් වහන්සේලා ඉස්සෙල්ලාම අට නමක් පැන නැගුණා. ඊට පස්සේ බෝධින් වහන්සේ 30 දෙනමක් පන්නේගුණා. ඒ 30 දෙනමගෙන් එක නමක් තමයි බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ අදටත් විරාජමානව පවතින්නේ. දේවානම්පියස් රජතුමාගේ රාජ්‍ය සමයේටම බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඉතිහාසයේ දිව යනවා. ඉතින් ඒ 30 දෙනමගෙන් එක නමක් වැඩ සිටීම හේතු කොටගෙන තමයි බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය ප්‍රධාන වශයෙන් වැදගත්කමක් තිබෙන්නේ. මුලින්ම ගත්තොත් එහෙම ඇත අතීතයේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන්ම සිංහල බෝධි වංශයේ සඳහන් වෙලා තිබෙන්නේ බෙල්ලන්විල බෝධි සමීප විහාරය කියලා. ඒ 25 පළරුව බෝධින් වහන්සේලා රෝපණය කරපු සියලුම ස්ථානවල නාමලේඛනයක් සිංහල බෝධි වංශයේ තියෙනවා. ඒ සිංහල බෝධි වංශයේ ඒ නාමලේඛනයේ ඒ බෙල්ලන්විල බෝධි සමීප විහාරය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ඉතාමත් වැදගත්ම කාරණය. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම කොළඹ ප්‍රදේශයේ ඉන්න පින්වතුන්ට පමණක් නෙමෙයි කොළඹ අවසානයේ ආසන්නව ඉන්න පින්වතුන්ටත් ඉතාමත්ම පහසුවෙන් එන්න පුළුවන් දකුණු කොළඹට ආසන්නව තිබෙන ප්‍රධානතම රජමහා විහාරය තමයි බෙල්ලන් රජමහා විහාරස්ථානය. ඉතින් ඒක නිසා හැම අවස්ථාවකම බැලුවොත් එහෙම විශාල අපේ බෞද්ධ ජනතාවක් ඇවිල්ලා වන්දනාමාන කරන ලංකාවේ සෑම අතකම ප්‍රචලිත විහාරස්ථානයක් වශයෙන් අපිට බෙල්ලන් රජමහා විහාරස්ථානය පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. එක්තරා විදිහකින් අර අපේ හමුදුර සඳහන් කළා වගේ මේ ජනාකීර්ණ පැත්තක යන එන ප්‍රධාන මාර්ග කිහිපයක් ආසන්නයේ තියෙන නිසා බෙල්ලන්විල පන්සල පැත්තෙන් යන ඕනෑම මොහොතක අපිට අර සුවඳ දුම් සුවඳ දැනෙනවා. පහන් දැල්විලා තියෙන අපිට පේනවා නේද රුබන් මහත්මයා? ඒ තරමට නිතර යන එන වන්දනාවට පාත්‍ර වුණු විශ්වාස එක්ක ජීවත් වෙන තැනක් නේද? විශ්වාස තියෙනවා කියලා අපි විශ්වාස කරන තැනක්. කොහොමද පුතුමාගේ අත්දැකීම මේ මේ කාලයක් තිස්සේ විහාරස්ථානයත් එක්ක වැඩ කරන කෙනෙක්? මට තියෙන අත්දැකීම තමයි මේ කීජේ විජේදාස අපි ජනාධිපති ලේකම්තුමා එයාගේ පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ ලියලා තියෙනවා එතුමා
හම්බෙන්නේ නැති මාගේ ගුරු අම්මා තාත්තා ගුරුවරු ඇවිල්ලා බාරයක් වුණා කියලා බෙල්ලන්විල පන්සලට යාට හොඳ දරුවෙක් ලැබෙන්න කියලා. ඉතින් ඒ වගේම මේ පූජනීය භූමියේ හැම තිස්සෙම නිරන්තරයෙන් දකින්න පුළුවන් අම්මලා තාත්තලා ඒ සදහැවතුන් ලැබිලා බෝධිය වන්දනා කරනවා. ඉතින් බලපුවාම මේ දිනකට මං හිතන්නේ 4-5000ක් වාගේ සෙනඟක් ඇවිල්ලා පූජනීය ලෙස බෝධිය වඳිනවා. ඉතින් ඒකින්ද මට පේනවා මේක අසිරිමත් බෝධියක්. කවුරු හරි ප්‍රාර්ථනාවක් කෙරුවා නම් එහෙම ඇවිල්ලා බෙල්ලන්විල බෝධියට අනිවාර්යයෙන්ම මේක ඉටු වෙනවා කියන එක තමයි විශ්වාසය. ඒක තමයි බෙල්ලන්විල පන්සලේ තියෙන අසිරිය. බෙල්ලන්විල පන්සලේ තියෙන දක්නට ලැබෙන විශේෂම தත්ති. හොඳයි. ඒ කියන කාර්යයන කිව්වා වගේ ඕනම වෙලාවක දකින්න පුළුවන්. විවිධ ඌ දේවල් වෙනුවෙන් මේ බෝධිය යට ඉන්න සෙවණේ පහස ලබන මිනිස්සු. මිනිස්සු. අහිංසක ජනතාව ඕන තරම් ඉන්නවා. අපි හඳුන්නේ මේ ඉතිහාසයක් තියෙන පෙරහැර මේ පන්සලට තමයි මේ පෙරහැරක් එන්නේ. දැන් පන්සලේ ඉතිහාසයයි විහාරස්ථානයේ රජමහාවියක් විදිහට තියෙන ඉතිහාසයයි පෙරහැරේ ඉතිහාසයයි දෙකක්. පෙරහැර පටන් ගත්තේ කොයි කාලේද හඳුන්නේ? පෙරහැරේ ඉතිහාසයේ පිළිවෙල සඳහන් කරනවා නම් අපි ඉතාමත්ම ගෞරවයෙන් හදපිරි භක්ති ආදරයෙන් මතක් කළ යුතු ප්‍රධානතම චරිතයක් තිබෙනවා. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වර්තමාන පුනරුදේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන අති ගෞරවාර්හ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත්වෙන්නේ 1940 දශකයේ. උන්වහන්සේ විහාරාධිපති පදවියට පත්වෙන අවස්ථාව වන විට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය කියන්නේ එතරම් ප්‍රචලිත විහාරස්ථානයක් කියලා තිබුණේ නැහැ. උන්වහන්සේ බාර ගන්නකොට විහාරස්ථානයේ චෛත්‍යයයි ඒ වගේම විෂ්ණුදේව ප්‍රතිමාවකුයි පැරණි ධර්මශාලාවක් ඒ වගේම සංඝාවාස වෙනුවට බොහෝම පොල්ලතු සෙවිලි කරන ලද බොහොම කුඩා ආවාසයක් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ඒ බාරගත්තට පස්සේ රජමහා විහාරස්ථානය අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව බොහෝම දුෂ්කරතාවයන් අත්විඳිමින් දැන් ওই දෙවන ලෝක යුද්ධ කාලේදී මිනිස්සු බෝම්බ දැමීම නිසා ජපනුන් ගම් රටවල් අතහැරලා යනකොට දානෙවක්වත් දෙන්න කරුවක් නැතිකොට උන්වහන්සේ බොහෝම අපහසුවෙන් ඒ කටයුතු සම්පාදනය කරගෙන විහාරස්ථානයේ කටයුතු කරගෙන ගිහිල්ලා 1950 වර්ෂයේ තමයි මේ පෙරහැර මංගල්‍යය ආරම්භ කරන්නේ. එහෙම ආරම්භ කරලා උන්වහන්සේ දිනෙන් දින වර්ෂයෙන් වර්ෂය නව අංගෝපාංග එකතු කරමින් ඉතාම උත්කර්ෂවත් විචිත්‍ර විහාර පෙරහැරක් වශයෙන් ලංකාවේ ප්‍රචලිත මේ පෙරහැරක් බවට පත් කරන්න උන්වහන්සේ කටයුතු කර 1984 උන්වහන්සේ අපවත් වන තෙක්. ඉතින් ඒ විතරක් නෙමෙයි බෙල්ලන් රජමහා විහාරස්ථානයේ සියලුම සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරමින් ඒ ඇසළ පෙරහැර මංගල්‍යයත් උත්කර්ෂවත් අන්ට ගේන උන්වහන්සේ තමයි ඒ සියලුම කටයුතු සිද්ධ කළ ඉවරලා කටයුතු සිද්ධ කර ඉන් පසුව උන්වහන්සේගෙන් පසුව ඒ කාර්යභාරය අද වර්තමාන අපේ විහාරාධිපති අපේ ගෞරව දේවෝත්තම අති ගෞරවාර්හ බෙල්ලන්විල දම්රතන නාහිමිපාණන් වහන්සේත් ඒ වගේම අපවත්ී වදාළ මහාචාර්ය බෙල්ලන්විල ලිමනතන නාහිමිපාණන් වහන්සේත් ඒ කාර්යය ඒ විදිහටම ඉදිරියට ගෙනහිල්ලා මේ පෙරහැර ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සඳහා කඩු සම්පාදනය කළා තියෙනවා. ඒ අනුව තමයි මේ පෙරහැර ඉතිහාසය. මේ වතාවේ කියුනේ පෙරහැර තියෙන්නේ මොකද? මේ වතාවේ තියෙන්නේ 72 වතාවට තමයි පෙරහැර පවත්වන්නේ. 1950 වෙනි පටන් ගත්තා. 72. එතකොට දැන් ওই 1950 ඉඳලා මේ දක්වා විවිධ තැන්වල අපේ රටේ සමාජ කැළඹීම් ඇති වෙනවා, සාමාන්‍ය ක්‍රියාදාමයන් අපිට කරගෙන යන්න බැරි වුණු තැන් ඉතිහාසය තියෙනවානේ. ඒ හැම මොහොතකම මේ අභියෝග සියල්ල ජයගෙන පෙරහැර තිබ්බා. හැම අවස්ථාවකම පෙරහැර පැවැත්වුවා. අපිට මතකයි 1989 වර්ෂයේ රටේම විශාල ගැටලුව ප්‍රශ්න ඇතිවිච්ච කාලවක වානුවක්. නමුත් ඒ කාලෙත් ඒ චාරිත්‍ර කිසිදු දෙයක් අපි මේ නවත්තන්න නැතුව ඒ චාරිත්‍ර නියමාකාරයෙන්ම සිද්ධ කරා. ඒ වගේම ඔබ අපි හැමදෙනාම දන්නවා 2020 සහ 2021 වර්ෂ ලංකාවට පමණක් නෙමෙයි මුළු ලෝකෙටම කොරෝනා වසංගතයේ බලපෑමක් ඇති කරපු කාලයක්. ඉතින් ඒ කාලවකවානුවේදී අපිට විහාරස්ථානයේ පෙරහැර වීදිගත කරන්නට බැරි වුණාට වීදි සංචාරය කරන්න බැරි වුණාට අපි පෙරහැර කාලවකවානුවේ සිද්ධ කරන සියලුම බෞද්ධ චාරිත්‍ර අපි දේවාල චාරිත්‍ර අපි විහාරස්ථාන භූමියට පමණක් සීමා කළ ඉවල අපි සිද්ධ කරා. හරි අපිට වෙලාව බලන්න ඕන අපේ හැමෝම තප්පර කීපයක් දෙන්න.
හොඳයි අනුව මේ පහුගිය අවුරුදු දෙකක විරාමයකින් පස්සේ මොකද මහජනතාවට විවෘත නොවුණු පෙරහැරක් තමයි මේ සැරේ මහජනතාවට විවෘත වෙන්නේ. දැන් පෙරහැරක ලොකු කාර්යභාරයක් කරන පාර්ශවය තමයි පෙරහැර කමිටුව. මේ භාණ්ඩාගාරික පෙරහැර තමයි රූබන් වික්‍රමාරච්චි මහත්මයා. සාමාන්‍ය පෙරහැර තියන්න කොයිතරම් කාලයකට කලින්ද ඔබතුමන් ඔබතුමන්ලගේ කමිටුවේ වැඩ පටන් ගන්න? අපේ කමිටුවේ වැඩ මේ මාසේ වෙනකොට තමයි පටන් ගන්න. පළමුවෙන්ම අපි කරන වැඩේ තමයි නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය ධර්මරත්න නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්වාසීන්ව කැඳවලා දායක සභාව කැඳවලා අපි තීරණයක් ගන්නවා පෙරහැරක පවත්වනවා කියලා තීරණය ගන්නවා. ඊට පස්සේ අපි රාජ්‍ය නිලධාරීන්ව කැඳවලා රාජ්‍ය නිලධාරීන්ව ගෙන්නනවා. දිසාපතිතුමා කොළඹ දිසාපතිතුමා තමයි ප්‍රධාන රාජ්‍ය නිලධාරියට ඉන්නේ. කැස්බාව ප්‍රාදේශීය ලේකම් තුමා තමයිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් හැම කෙනෙක්ම අපි කැඳවුණා. කොළඹ නගර සභාව, ඊට පස්සේ වරාය, ඊට පස්සේ ගමනාගමන මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ඊට පස්සේ තැපල් ආදී හැම දෙපාර්තමේන්තු එකක්ම අපි කැඳවලා ඒගොල්ලන්ට අවශ්‍යතා අපේ අවශ්‍යතාවෙන් අපි කියනවා. කියලා ඒගොල්ලන්ට ඒ අපේ අවශ්‍යතාවයන් ඒගොල්ලන්ට දැනුම් දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒක සටහන් කරගෙන දෙවෙනි වතාවටත් ඒ වගේ රැස්වීම් පවත්වලා අපි ඊට පස්සේ අපි කරන වැඩේ තමයි පළවෙනි ආරම්භ කරනවා. අපේ අපවත්ති වදාළ ශ්‍රී සෝමරත්න නායක ස්වාමීන් වහන්සේ, අපවත්ති දාළ මහාචාර්ය බෙල්ලන්විල නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේ ස්වාමීන් වහන්සේලාවගේ ගුණානුස්මරණ උත්සවය පවත්වනවා. ඒ උත්සවය පවත්වන්නේ ලංකාවේ මේ සැරපත්ති බණ්ඩාරවෙල. ඊට පස්සේ තමයි අපි අනිත් වැඩසටහන් පටන් ගන්නේ. ඇයි බණ්ඩාරවෙල පැවැත්වුවේ? බණ්ඩාරවෙල කියන්නේ අපි ලංකාවේ හැම තැනම නායක හමුදුවේ ඉඳි හැම පන්සලකටම ගිහිල්ලා ඒ දුගී දුප්පත් ජනතාව ඉන්නවා නම් පන්සල් තියෙනවා නම් ඒ පන්සල්වලට ආධාර කරමින් වැඩ කටයුතු කරනවා අපේ නායක ස්වාමීන් වහන්සේලා. ඒ දානමාන දෙනවා. ඒක ඉතින් අපේ සිරිතක් හැටියට අපි කරනවා. තිරුණාමලය, අනුරාධපුරයේ මැදවච්චිය, ඒ හැම තැනම ගිහිල්ලා අපි ඒ දානමාන දෙනවා. ඒ කියන්නේ මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය අර උපහාර උත්සවයෙන් තමයි පටන් ගන්නේ. උපහාර උත්සවයෙන් තමයි පටන් ගන්න. ඒක තමයි අපි ගරු කිරීමක් හැටියට කෘතවේදී තේ තමයි එතනින් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි. දැන් මේ අවුරුද්ද වැඩේ පටන් ගත්තේ පහුගිය 10 වෙනිදා. 10 වෙනිදා. හා හා හා. පෙරහැර කීයක් තියෙනවද බෙල්ලන්විල? බෙල්ලන්විල පෙරහැර තියෙනවා රන්දෝලි පෙරහැර, රන්සිවිලි පෙරහැර, ඊට පස්සේ මල් පෙරහැර, පාවඩ පෙරහැර තියෙනවා. ඊයේ පාවඩ පෙරහැර තිබුණා. දැන් ඔය සාමාන්‍යයෙන් අපි හඳුන්වන ඔය පාවඩ පෙරහැර කියන එක මම අනිත් තැන් වල දකින්නේ නැහැ. ඒ කියන්නේ ඒක පාවඩ පෙරහැර කියලා ඔබ වහන්සේලා විශේෂයෙන්ම හඳුනාගෙන මේ බෙල්ලන්විල පෙරහැරට එකතු කරනවා. මොකද්ද මේ පාවඩ පෙරහැර? ඔව්, පාවඩ පෙරහැර මේ අපේ විහාරස්ථානයේ පවත්වනු ලබන පෙරහැරවල් අතරින් තවත් එක් විශේෂිත පෙරහැරක්. දැන් සාමාන්‍යයෙන් චමින්ද මහත්මයා පෙරහැරක ධාතු කරඬුව බුදුරජාණන් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් දා කරඬුව සාමාන්‍යයෙන් පෙරහැරක වඩම්වන්නේ හස්ති රාජ්‍යයක පිට. නමුත් මේ පාවඩ පෙරහැරදී ඒ ධාතු කරඬුව අපි වඩම්වන්නේ පෙරහැර සඳහා තමන්ගේ ශ්‍රමයෙන්, තමන්ගේ ධනයෙන්, තමන්ගේ කාලය වෙන් කරගෙන බොහෝම දායකත්වයන් දරන අපේ විහාරස්ථානය සමග බොහෝම සහසම්බන්ධ අපිට ආශිර්වාද කරන ඒ දායක ඇත්තන්ගේ හිස මතින් තමයි අපි ඒ දා කරඬුව වඩම්වන්නේ. එතකොට ඒ විහාරස්ථානයේ පශ්චිම දොරටුවෙන් පිටත් වෙලා විහාරස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් අපි ඇතුළු වෙනවා විදි සංචාරය කරලා. ඒ යන ගමනේදී පාවඩයක් මතින් තමයි ඒ දා කරඬුව අපි අපේ දායකත්ව වඩම්වන්නේ. එතකොට මේ ඒක තමයි මේ පාවඩ පෙරහැරේ තිබෙන විශේෂිතම කාරණය. දැන් මේ අවුරුද්දේ පාවඩ පෙරහැර කවද්ද? ඊයේ තිබුණා. ඔව්, පාවඩ පෙරහැර ඊයේ පැවැතුණා. ඔව්, අද දවසේ තමයි රන්දෝලි පෙරහැර. කියන අවසන් පෙරහැර. අවසන් පෙරහැර ඉතාමත්ම විචිත්‍ර විදිහට පවත්වන සියලු කටයුතු සූදානම් කළ තියෙනවා. දැන් ඔබ මේ දකින්නේ අර අපේ හැමදෙරෝ සඳහන් කළ පාවඩ පෙරහැර. මේක මේ ඊයේ දවසේ තිබුණු පෙරහැර නෙවෙයි. මීට කලින් අවස්ථාවක ජාතික රූපවාහිනිය මේ පෙරහැර සජීව ලෙස විකාශය කරපු අවස්ථාවක පටිගත කළ දර්ශන ඔබ මේ දකින්නේ. අර කිව්වා වගේ දායක කාරකාදීන්ට පෙරහැර කරඬුවට අත තියන්න ලැබෙන බොහොම පුණ්‍යවන්ත අවස්ථාවක්. හොඳයි. රූපන් මහත්මයා, පෙරහැර කමිටුව කොහොමද සැකසීලා තියෙන්නේ? කවුද මේක ඇතුළේ?
පෙරේර කමිටුවේ ගරු සභාපති හැටියට වැඩ කරන්නේ HDPM සිරි සරසවි සමුහ ව්‍යාපාරයේ සභාපතිතුමා. ඊට පස්සේ ලේකම් වැඩිහිටි වැඩ කරන්නේ කීර්තිමත් මේ මේ නිලධාරීක් වන කේසලාල් ගුණසේකර මැතිතුමා. ඊට පස්සේ භාණ්ඩාගාර කැටියට මම වැඩ කරනවා. ඊට පස්සේ ලලිත් මාටින් අපේ මාටින් සමූහ KG මාටින් ව්‍යාපාරයේ ලලිත් මාටින් මහත්මයා වැඩ කරනවා. නිර්මල චන්ද්‍ර මහත්මයා. පොලිස්පති ඉරංග ගෝන් මහත්මයා උපසභාපති හැටියට වැඩ කරනවා. ඊට පස්සේ මේකේ අනුශාසකවරු හැටියට අපේ විජේදාස රාජපක්ෂ මහත්මයා, සුසිල් ප්‍රේමජන්ත මහත්මයා, ඊට පස්සේ ගමගේ මහත්මයා, ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. පෙරහැර කමිටුවේ මොකද්ද පැවරලා තියෙන රාජකාරිය? පෙරහැර කමිටුවේ තියෙන කාර්යය සම්පූර්ණයෙන්ම සංවිධාන කටයුතු. අපි පෙරහැර කමිටුව වුණාට පෙරහැර කමිටුවට අපි සම්බන්ධ කරගන්නවා දායක සභාව, කුලගණ සමිතිය, තරුණ සංසදය, ඊට පස්සේ අවට පිට තියෙන පන්සල් විවුලපිටිය රජමහාවිහාරයේ, අත්තිඩිය රජමහාවිහාරයේ, නැතිමාල රජමහාවිහාරයේ විහාරස්ථානවල දායක පිරිස සමග අපි වැඩ තමයි සම්බන්ධ වෙලා තමයි මේ පෙරහැර කමිටුවේ වැඩ කටයුතු කරන්නේ. අපේ හැමෝටම කොහොමද දැන් අද රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන දවස කොහොමද මේ වෙනුවෙන් තියෙන සූදානම්? ඔව්, රන්දෝලි මහා පෙරහැර මේ 72 වෙනි වතාවටත් අපි මේ පවත්වන රන්දෝලි මහා පෙරහැර සඳහා මේ වන විට අපේ අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ සහ බිල්ලංගිල දායක සභාව, ඒ වගේම ශ්‍රී බෝධිරාජ කුලගණ සමිතිය, තරුණ සංවිධානය, තරුණ සංසදය, ඒ වගේම බිල්ලංගිල ශ්‍රී බෝධිරාජ දහම් පාසල ආදී මේ හැම සංවිධානයකම එකමුතුවෙන් සියලුම කටයුතු සංවිධානය කළ තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ උඩු රට හේවිසි, පාත රට හේවිසි, ඒ වගේම සබරගමුවේ පන්තිරු නටුන් ආදී, ඒ වගේම විශේෂයෙන්ම දකුණු ලක තිබෙන විශේෂිතම නැටුමක් වෙන තෙලිමි නැටුම් ආදී මේ හැම ලංකාවේ පළාතක්ම නියෝජනය වෙන ආකාරයට නැටුම් සහිතව විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඒ කලාකරුවන්ගේ දක්ෂතාවයන්, ඒ කලාකරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන ඉතාමත්ම අසිරිමත් කලා මංගල්‍යයක් විදිහට පවත්වන සියලුම කටයුතු දැන් මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි අපේ රටවාසී සියලුම ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා, ඔබ හැම දෙනාම ඇවිල්ලා මේ අපේ පෙරහැර, මං අද රාත්‍රී 8ට පමණ තමයි විදි සංචාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ, පෙරහැර නරඹලීවල්ලා ඒ නැටුම් ඉදිරිපත් කරන ඒ කලාකරුවන්ට විශේෂ අගයක් ලබා දෙන්න. මොකද ඒ පෙරහැරක ආරම්භ ඉදිරිවෙල්ලා පෙරහැරක් අවසන් වෙනකන් නැටුම් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ චමින්ද මහත්තය හරීම වෙහෙසකර දෙයක්. ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඉතින් ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම කැමැත්තෙන්, භක්තියෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා ඊට අමතරව සතර මහා දේවාලවලට මේ විෂ්ණු කතරගම සමන් විභීෂණ සතර මහා දේවාලවලට සම්බන්ධ නැටුම් ගැයුම් සෑම දෙයක්ම සංවිධානය වෙලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි අද දවසේ අපි පෙරහැර විදි සංචාරයකින් බලාපොරොත්තු වෙන්නේ. හාමුදුරනේ සාමාන්‍යයෙන් පෙරහැරක තියෙන අර ගුණාත්මක බව ආරක්ෂා කරගන්න නම් ওই නැටුම් කණ්ඩායම් ආදී දේවල් තෝරා ගන්නකොට ප්‍රමිතියක් අවශ්‍යයි. නැත්නම් ඕනම කෙනෙකුට අවිල පෙරහැරේ නටන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවද බෙල්ලන්විල පෙරහැර? ඔව්, විශේෂයෙන්ම පෙරහැර ආරම්භ කරන්න ඉස්සෙල් දැන් අපේ බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැරේ අවුරුදු 50ක් පමණ කාලයක් අඛණ්ඩව නැටුම් ඉදිරිපත් කරන ප්‍රමිතියක් සහිතව නැටුම් ඉදිරිපත් කරන නැටුම් කණ්ඩායම් ඉන්නවා. සමහර නටුම් කණ්ඩායම් අවුරුදු 10, 15, 20, 25 නටුම් ඉදිරිපත් කරනවා. ඉතින් අපි අලුතෙන් නටුම් කණ්ඩායමක් සම්බන්ධ කර ගන්නව නම් අපි ඒ අයව ගෙන්නලිවෙලා සමුග පරීක්ෂණයක් පවත්වලා ඒ අයගේ නටුම් ඉදිරිපත් කරපු පිළිබඳව හොයලා බලලා තමයි අපි පැහැදිලිවම අපේ විහාරස්ථාන පෙරහැර සම්බන්ධ කරගන්නේ. මොකද සමහර වෙලාවට ඇත්තම බෞද්ධ පෙරහැරක ගෞරවත්වයට නොගැලපෙන විදිහේ නටනොත් අපි දකිනවා සමහර අවස්ථාවලදී. ඉතින් එහෙම නැතුව අපි මොකද අපි මේ පෙරහැරක් පවත්වන එකේ ප්‍රධානතම අරමුණ තමයි තිරෝගුරු සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ අතිශය ගෞරවය සහ භක්තිය අපි ප්‍රකට කිරීම සඳහා තමයි මේ පෙරහැරක් පැවැත්වීමෙන් කරන්නේ. එක පැත්තෙන් ගත්තොත් එහෙම චමින්ද මහත්තය මේක ආමිස පූජාවක් අපි මේ කරන්නේ. බුදුහාමුදුරුවන්ට කරන විශාල ගෞරවයත් මේ කරන්න දක්වන්නේ මේ පෙරහැර පැවැත්වීමෙන්. ඉතින් ඒක නිසා ඒ පෙරහැරේ ප්‍රමිතිය පෙරහැර ගැලපෙන නටුම් කණ්ඩායම් සම්බන්ධ කර ගැනීම අපේ ප්‍රමුඛතම කාර්යභාරයක්. රොබන් මහත්මයා අවුරුදු 2කට පස්සේ තමයි ජනතාවට පෙරහැර විවෘත වෙන්නේ, ප්‍රදේශවාසීන්ට මේ ලොකු අවස්ථාවක්. ඒ සියල්ලත් එක්ක ලොකු සූදානමක් ඇති අද රාත්‍රිය වෙනතුරු. දැන් අත වශයෙන්ම අද මේ වෙනකොට නටුම් කණ්ඩායම් 40ක් පමණ, අලියතුන් 25ක් පමණ, සෙනගක් එක්ට්‍රාස් වෙලා
අපි මේ පෙරහැර පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 50,000කට වැඩි ප්‍රමාණයක් පෙරහැර නර්මණ්ඩේ කියලා. මේ පෙරහැර වැඩකටයුතු ඉතාත්ම සංවිධානාත්මකව අපි සිද්ධ කරනවා. රාත්‍රී 8ට පමණ පෙරහැර පිටත් වෙනවා. නැගින බස්නාහිර දොරටුවෙන් පෙරහැර ආරම්භ වෙලා බෙල්ලන්තොට හන්දිය දක්වා ගිහිල්ලා බෙල්ලන්තොට හන්දියෙන් පැපිලියාන පාර ඔස්සේ ගිහිල්ලා විහාර මාවතට ඇවිල්ලා විහාර මාවතෙන් නැගින දොරටුවෙන් අපි බෙල්ලන්විල පන්දලට ඒ පෙරහැර එන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා භාණ්ඩාගාරිකනේ. ලොකු වගකීමක් තියෙන කාර්යභාරය. සාමාන්‍ය පෙරහැරක් කරන්න ලොකු වියදමක් යන නැති. ඔව් ඇත්ත වශයෙන්ම මේ පෙරහැර කරන්න කෝටියකට පමණ අවශ්‍ය ප්‍රමාණයක් මුදලක් අවශ්‍ය වෙනවා. ඇත්ත වශයෙන්ම ඒ මුදල අපිට දෙන්නේ රාජ්‍ය අනුග්‍රහ ලැබෙනවා, පොබෝරුන්ගෙන් ඒ සහයෝගය ලැබෙනවා, ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙනවා, දායකින්ගෙන් ලැබෙනවා. ඒ පෙරහැර පවත්වන්න ඇත්ත වශයෙන්ම ඒ වියදම් වුණාට ඒ වියදම ඇත්ත වශයෙන්ම බෙදිලා යනවා නැටුම් කණ්ඩායම් වලට. ඒගොල්ලන්ගේ ජන ජීවිතයේ සම්පූර්ණයෙන්ම සාර්ථක බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ පෙරහැරේ අර නැටුමක් ඉදිරිපත් කරන්න යන හැමදෙනාටම ඔබතුමාලගේ හැමදෙනාටම හැම නාට්‍ය කණ්ඩායමකට දෙනවා. ඇත්ත වශයෙන්ම මේ සැරේ ඒ වෙනුවෙන් රුපියල් 36 ලක්ෂයක් විතර ප්‍රමාණයක් වැය කරනවා. අපි ඒගොල්ලන්ගේ ඇත්ත වශයෙන්ම මුළු අවුරුද්දකට මේගොල්ලන්ගේ ඒගොල්ලෝ ගැන බලනවා. නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒගොල්ලන්ගේ දුක සැප හැම දෙයක්ම බලලා තිනවා. කොරෝනා අවස්ථාවකදී ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට අපි සහභාගී වෙලා ඒගොල්ලන්ගේ ජන ජීවිතේ වැටෙන්න දෙන්නේ නැතුව වැඩ කරලා තිනවා. අපි මෙතන විශේෂ ලක්ෂණය මේ ඒ නාට්‍ය ශිල්පීන් බලපුවාම ඒගොල්ලන්ගේ තාත්තලා මැරිලා ඊට පස්සේ දරුවෝ ඒ ආදී වශයෙන් මේ මෙතුම් කණ්ඩායම් මෙයා එනවා. මෙතන විශේෂම දේ ඒ ප්‍රදේශවාසීන්ට මේකෙන් සිතක් සිද්ධ වෙනවා. ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතේ සාර්ථක වෙනවා. ඒගොල්ලන්ගේ කඩවල් දාලා මේ අවශ්‍ය දේවල් ඒගොල්ලන්ගේ මුදල් හදල් ලැබෙනවා. විදේශිකව මෙතෙන්ට එනවා අපි බලන්න එනවා. ඒගොල්ලන්ගේ ඒක නිසා මේක ඇවිල්ලා අපි සියලු දෙනාම මුළු රටම එක්කවෙච්ච අසිරිමත් මංගල්‍යයක් කියලා කියන්න පුළුවන්. හැම කෙනෙක්ම සහාය වෙච්ච මංගල්‍යයක් තමයි පෙසල පෙරහැර පූජෝත්සවේ. අද රාත්‍රී 8ට අවසානය රන්දුලි පෙරහැර පවත්වනවා. රන්දුලි පෙරහැරෙන් පස්සේ හැමෝටම මගේ අවසාන ප්‍රශ්නය මේ කොහොමද පෙරහැර ඉවර වෙන්නේ? මොකද්ද ඔබතුමා ඔබ වහන්සේලාගේ ක්‍රමෝපාය? කියන්නේ සම්ප්‍රදායක් ඇතිනේ මේ පෙරහැරත් අවසන් කරන්න. ඔව් රන්දෝලි පෙරහැර අද දවසේ විදි සංචාරය කරලා ඊට පස්සේ හෙට දවසේ දිය කපන පෙරහැර මේ අපි කියනවා දවල් පෙරහැර කියලා. දිය කපන පෙරහැර මේ විදි සංචාරය කරලා බොලස්ගමු තොරපුලට ගිහිල්ලා දිය කපලා නැවත විහාරස්ථානයට පැමිණිලා ඊට පස්සේ අපි විශේෂයෙන් කරන කටයුත්තක් තිබෙනවා චවින්ද මහත්තය අපේ විහාරස්ථානේ. අපි දෙවියන්ගේ දානයක් දෙනවා. විශේෂ වශයෙන් ගත්තොත් එහෙම මේ ඊටම ගැළපෙන ආකාරයෙන් සකස් කරලද කැවුම් ආදී දේවල් සහ ව්‍යංජන කීපයක් සහිත බත් අපි ඒ දානේ වශයෙන් අපේ පින්වතුන්ට ලබා දීලා දෙවියන් සඳහා ඒ දානේ කැප කරලා ඊට පස්සේ හවස ගරායක් ශාන්තියක් කරලා පෙරහැරට සහසම්බන්ධ වෙච්ච අලියතුන්ගේ ඉඳලා හස්තිපාලකවරුන් ඉඳලා ඉවරලා විහාර අපේ දායකකාරකාදී සෑම දිනාටම ඒ වගේම විහාරස්ථාන අපේ අතිගෞරවනීය මහා සංඝරත්නයේ ඇතුළු හැම දිනාටම ශිස්සාන්ති කළා. ඒ අස්වාහකටවා දෝෂ තිබෙනවා නම් ඒ සෑම දෙයක්ම දුරු කරලා ඒ ගරායක් ශාන්තියක් සිද්ධ කළා තමයි අවසානයේදී අපි ඇසළ පෙරහැර මේ පෙරහැර මංගල්‍ය කටයුතු අවසන් කරන්නේ. ඒ සියලු දේවල් වෙනුවෙන් මේ වෙනකොට මුළුමනින්ම මම හිතන්නේ පෙරහැර තියෙනවායි කියලා කියන්නේ බෙල්ලන්විල පැත්තේ ජනතාවටත් ලොකු බලාපොරොත්තුවක්. බෙල්ලන්විල පෙරහැර පවත්වන කාලවකවානු තුළදී බෙල්ලන් රජමහා විහාරස්ථ බෙල්ලන්විල ගමේ මේ අපේ පින්වතුන් පමණක් නෙමෙයි බෙල්ලන්විල ගමත් එක්ක සහසම්බන්ධලා ඉන්න අවට ගම් ගණනාවක් තියෙනවා. බොල්ලස්ගමුව, රත්තනපිටිය, පැපිලියාන, දිවුල්පිටිය, නැදිමාල, දෙහිවල මෙයාදි මේ සෑම ගමකම ඉන්න ජනතාව මේ විහාරස්ථානයේ කටයුත්තත් එක්ක අනාදිමත් කාලෙක ඉඳිවිල්ල මැදලා තියෙනවා. දැන් ඇත්තම විහාරස්ථානයේ පෙරහැර පවත්වන්නේ ඉස්සෙල්ලා පැවැත්වෙන සතිබිරිත් පින්කම කාලවකවානුවේදී දානමානාදී කටයුතු පවායේ ගම්වල ඉන්න ගම්වැසියන් තමයි දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ. ඉතින් මේක පරම්පරා ගානක්. දැන් ඒ කියන්නේ සමහර විට මම හිතන්නේ තුන්වෙනි පරම්පරාවේ අය, හතරවෙනි පරම්පරාවේ අය වගේ තමයි දෙමාපියන්ගෙන් දරුවන්ට ආදී වශයෙන් ඇවිල්ලා වාර්ෂිකව පවත්වන මේ වින්කම් මාලාවේ වගකීම් දරන්නේ. හොඳයි. ඒ සියලු කාර්යයන් බොහොම ගරුසරු ඇතුව මෙවර සංවිධානය වෙලා තියෙනවා. සියලු දෙනාට පෙරහැර නරඹන්න පුළුවන් අවස්ථාවක් බවට පත් වෙලා තිබෙනවා. බෙල්ලන්විල රජමහා විහාරයේ මහා අසල පෙරහැර මංගල්‍ය 2022 වර්ෂයේ අද රාත්‍රියේ 8ට ඔබ වහන්සේ සඳහන් කළ පරිදි මේ පෙරහැර වීදි සංචාරය කරන්න නියමිතයි.
පෙරහැර පිළිබඳව කතා කරන්න පැමිණීම පිළිබඳව ශාස්ත්‍රපති බෙල්ලන්වැල්ල සංඝරත්න අපේ හැමදෙරණ වහන්සේට අපේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම ඇසළ පෙරහැර කමිටුවේ භාණ්ඩාකාරික රූබන් වික්‍රමාරච්චි මහත්මයාට අපේ ස්තුතිය. හොඳයි ශනිදා අයබෝවන් කරඳින් අපි තවත් සංගීතමය අත්දැකීමක් ලබන්න සූදානම් මේ විරාමෙන් පස්සේ.